අද අපි කතා කරන්න යන්නේ ගිනිවෙඩි සංයෝගය එහෙම නැත්නම් පයිරොටෙක්නික් මිෂස් කියන ඉතාම රසවත් මාතෘකාව ගැන. මේ අපේ ගෙදර අපිට හොයා ගන්න පුළුවන් ඉතාම මූලික ගිනිවෙඩි සංයෝගය. ඒ කියන්නේ මේ ගිනි කූරු වල තියෙන සංයෝගය භාවිත කරලා. මේ වීඩියෝ එක ඇතුලේ මම කතා කරනවා මොකක්ද මේ පයිරොටෙක්නික් මිෂස් එකක් කියන්නේ සාමාන්‍ය දහන ප්‍රතික්‍රියාවට වඩා මෙහි තියෙන වෙනස්කම් මොනවද? ඒ වගේම මේ විවිධ වෙනස්කම් භාවිත කරලා මේ පයිරොටෙක්නික් මිෂස් වල අපි කොහොමද මේක ප්‍රොපෙලන්ට් එකක් විදියට භාවිත කරන්නේ? ඒ වගේම විවිධ පයිරොටෙක්නික් මිෂස් වල තියෙන වෙනස්කම් මොනවද? ඒ වගේම මේක පුංචි ස්පෝටක ද්‍රව්‍යයක් විදියට භාවිත කරන්නේ කියලා අද අපි කතා කරනවා. විශේෂයෙන්ම මේ රසායනික විද්‍යාත්මක සංකල්පය පයිරොටෙක්නික් මිෂස් කියන හොඳටම තේරුම් ගැනීම සඳහා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ කවුද? දැහැමි සිතුවිලි අද අපිත් එක්ක එකතු වෙනවා. ගොඩාක් ක්‍රියාකාරකම් රසක් තියෙන නිසා ඉතින් අපි අද කතා කරමු මේ සංකල්පය ගැන. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ විශේෂයෙන්ම ගණිතය විද්‍යාව, මේ දර්ශනවාදය, මේ සංකල්පවල පැතිර යාම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉදිරියට යෑම සඳහා. ඒ වගේම මේ රසායනික විද්‍යාව සඳහා විශේෂයෙන් මේ ගැන උනන්දුවක් ඇති වෙන්න එක තීරුම් ගන්න මේ සංකල්ප සමග ප්‍රායෝගික මුසු වෙමින් ඒ දේවල් කරන්න පුළුවන් නම් අපිට ගොඩාක් දේවල් රසවත් මේ සංකල්ප අපිට ඉගෙන ගන්න පුළුවන්, ධාරණය කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට රසවත් වැදගත් අත්දැකීමක් වේවි කියලා. දැන් මේ ලෝකේ විවිධ දේවල් ගිනි ගන්නවා අපි දැකලා තියෙනවා. කුණු රෙඩු අපිට එකට එකතු කරලා ගිනි තියන්න පුළුවන්. ඒ වගේම මේ ඉටිපන්දමක තිරය ගිනි ගන්නවා අපි දැකලා තියෙනවා. ඒ වගේම හඳුන් කෝරක් හිමින් හිමින් ගිනිගෙන දැවෙනවා අපි දැකලා තියෙනවා. ඒ සාමාන්‍ය අපිට ගොඩාක් හුරු පුරුදු මේ ප්‍රතික්‍රියා. නමුත් තව ටිකක් වෙනස් ඒවා තියෙනවා. අපිට අපි දැකලා තියෙනවා වායුන්ගේ ගිනි ගැනීම. එහෙම නේද? දැන් අපි සාමාන්‍ය ගෑස් ලිවක ක්‍රියාකාරීත්වයක් වෙනකොට වායුව ගිනි ගන්නවා අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි. හරි, තව සුවිශේෂ ගිනි ගැනීම් තියෙනවා. මේ ලෝහ වර්ග ගිනි ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ යකඩ කෙඳි අරගෙන අපි ඒකට ගිනි තිබ්බොත් යකඩ කෙඳි ගිනි ගන්න. ඒ වගේම මැග්නීසියම් පටියක් අපි ගින්නකට දැල්ලකට ලං කරොත් ඒක ටික වෙලාවකින් ගිනි ගන්නවා අපිට දකින්න පුළුවන්. මේ ආකාරයේ විවිධ ආකාරයේ ගිනි ගැනීම් කාරණා, ගිනි ගැනීම් ප්‍රතික්‍රියා අපි දැකලා තියෙනවා. ඒ වගේම හරි සුවිශේෂ, නමුත් අපිට ඒ විදිහට තේරෙන්නේ නැති තවත් ගිනි ගැනීම් වර්ග තියෙනවා. ගිනි කූරක දහනය කියලා කියන්නේ ගිනි ගැනීමේ ප්‍රතික්‍රියාවක්. රතිඤ්ඤයක දහනය කියලා කියන්නේ ගිනි ගැනීමේ ප්‍රතික්‍රියාවක්. නමුත් මේ ප්‍රතික්‍රියා සාමාන්‍ය ගිනි ගැනීමේ ප්‍රතික්‍රියාව වලට වඩා සෑහෙන්න වෙනස්. අපි අද මුලින්ම මේ වීඩියෝ එක පටන් ගමු. ඒ සංකල්පය අතර තියෙන වෙනස මොකක්ද කියලා තේරුම් අරගෙන. දැන් මේ මූලික දහන ප්‍රතික්‍රියා ගැන තේරුම් ගන්න පුංචි උදාහරණයක් ගමු. ඉටි පන්දමක දැල්ලක ප්‍රතික්‍රියාව ඉතාම මූලික සංකල්පයක්. ඔයගොල්ලෝ දන්නවා පැරෆින් කියලා කියන්නේ ගිනි ගන්න ද්‍රව්‍යයක්. එය මේ දැල්ලේ තියෙන උෂ්ණත්වයේ හමුවේ ද්‍රව බවට පත් වෙනවා. ද්‍රව වෙලා මොකද වෙන්නේ? ඒ ඉටිපන්දමේ තිරය දිගේ උඩට නගිනවා. එතකොට වායුවක් බවට පත් වෙනවා පැරෆින්. ඒ පැරෆින් වායුව තමයි මෙතනදී ගිනි ගන්න. දැන් මේ ගිනි ගැනීම සිද්ධ වෙන්නේ ඇත්තටම පැරෆින් වායුව සහ වාතයේ තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව නිසා. ඒක අපිට ආදර්ශනය කරන්න පුළුවන්. දැන් මේ වගේ ජල තටාකයක නම් වෙලා මම ඔක්සිජන් එන්නේ නැති විදිහට මේ ඉටිපන්දම වැහුවොත් මේ ඉටිපැන්දමේ මේ දැල්ල නිමෙන්න ඕනේ. ඒ වගේම ඒ වැය වෙච්ච ඔක්සිජන් වලට සාපේක්ෂව මේ ජල කඳක් උඩට නගින්න ඕනේ. බලමු අපි මේක ඔයගොල්ලෝ කරලා තියෙනවා අනිවාර්යයෙන්ම. දැන් මේම වැහුවොත් ඔයගලන්ට පේනවා මේ උෂ්ණ මේ දැල්ල නිමෙන අතර ජල කඳක් පල්ලෙහා ඉඳලා හිමින් හිමින් උඩට නගින්න පටන් ගන්නවා. දැන් මේක තමයි සිද්ධ වෙන්නේ. ඔයගලන්ට පේනවා හිමින් මේ ජල කඳක් උඩට නගින අතර දැල්ල නිමිලා ගියා. ඉතින් මේ කාරණාව මේ ඉතාම වැදගත් දෙයක් මූලික දහන ප්‍රතික්‍රියා සඳහා. සෑම මූලික දහන ප්‍රතික්‍රියාවක්ම සිද්ධ වෙන්නේ පරිසරයේ ඔක්සිජන් මත පදනම්ව. හරි, අපිට මෙන්න මේ වගේ දෙයක් කරන්න බැරි නම් සාමාන්‍ය ප්‍රතික්‍රියා සියල්ලක්ම පහයි පරිසරයේ තියෙන ඔක්සිජන් වලින් වැඩ කරනකොට අපිට බැරිද සුවිශේෂ ප්‍රතික්‍රියා වර්ගයක් හදන්න? ඒ ප්‍රතික්‍රියක ද්‍රව්‍ය කියන්නේ සංයෝගයේ ඇතුළටම අපි දානවා ඔක්සිජන් නිෂ්පාදනය කරන රසායනික සංයෝගය. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොටම ඒ ප්‍රතික්‍රියාව ඇතුළෙම ඔක්සිජන් හදලා ඒ ප්‍රතික්‍රියාවට දෙනවා. අන්න ඒ වගේ එකක් අපිට හදන්න බැරි. අපිට පුළුවන් හදන්න. රසායනිකව අපිට ඒව හදන්න පුළුවන්. අපි මේ වගේ ප්‍රතික්‍රියාව වලට කියනවා පයිරොටෙක්නික් රියැක්ෂන්ස්. එහෙම නැත්නම් ගිනි වෙඩි ද්‍රව්‍ය, ගිනි වෙඩි ප්‍රතික්‍රියා කියලා. මේ පයිරොටෙක්නික් රියැක්ෂන්ස් කරන සංයෝග වලට කියනවා අපි පයිරොටෙක්නික් කම්පොසිෂන්ස්. එහෙම නැත්නම් මේ ගිනි වෙඩි සංයෝග කියලා අපිට හඳුන්වන්න පුළුවන්.
දැන් ගිනිවැඩි සංයෝග අපි ගොඩාක් අපි ඇතර අපි නොදන්නවා වුණත් ගිනිවැඩි ද්‍රව්‍ය අපි ගොඩාක් භාවිතා කරලා තියෙනවා සාමාන්‍යයෙන් ওই ගිනි කූරක හිසේ තියෙන ඒ රසායනික සංයෝගය ඇත්තනම ගිනිවැඩි ද්‍රව්‍ය ඒ විතරක් නෙමෙයි අපි ඕගොල්ලෝ දන්නවා රතිඤ්ඤා පත්තු කරනකොට අර අතේ මේ ලෝහ වගේ ගෑවෙන ඉතාම දිලිසෙන ද්‍රව්‍යයක් තියෙන අපි කියන මේකට කියනවා ෆ්ලෑෂ් පවුඩර් කියලා අතන ෆ්ලෑෂ් පවුඩර් කියලා කියන්නේ ගිනිවැඩි ද්‍රව්‍යයක් ඒ වගේම අහස් කූරු යවනකොට කළු පාට කුඩක් දන්නවනේ ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද මේකට අපි කියන්නේ ගන් පවුඩර් එහෙම නැත්නම් විඩි විහෙත් කියලා මේ ආකාර තුනේම මේවා ඉතාම කොමන් අපි සාමාන්‍ය විදිහට දන්න ගිනිවැඩි සංයෝගේ පයිරොටෙක්නික් මික්ෂර්ස් මේ තුනම ඇත්තටම සුවිශේෂ රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියාව සිදු වෙන්න අවශ්‍ය කරන ඔක්සිජන් ලබා දෙන්නේ ඒ ද්‍රව්‍ය ඇතුළේම තියෙන මේ සංයෝගයක් තුලින් එතකොට අපි මේකට කියනවා දැන් සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියා ෆුවල් එක තියෙනවා ඒ කියන්නේ ඉන්ධනය තියෙනවා ඉන්ධනය අවට තියෙන පරිසරයේ තියෙන ඔක්සිජන් සමගයි දැවෙන්නේ නමුත් පයිරොටෙක්නික් මික්ෂර් එකක ඉන්ධනයට අමතරව ඔක්සිඩයිසර් එකක් ඔක්සිජන් සපයන ද්‍රව්‍යයක් ඒ කම්පොසිෂන් ඒ සංයෝගයේ ඇතුළෙම තියෙනවා මේ නිසා මේ පයිරොටෙක්නික් මිශ්‍රස් වලට තියරිටිකලි ගත්තොත් ඒ කියන්නේ සිද්ධාන්තමය වශයෙන් ගත්තොත් වතුර ඇතුලේ හරි ක්‍රියාත්මක වෙන්න පුළුවන් අභ්‍යවකාශයේ හරි ක්‍රියාත්මක වෙන්න පුළුවන් මොකද ඔක්සිජන් සෑම විටම ඒ රසායනික සංයෝගය ඇතුළෙන්ම හදලා දෙන නිසා ප්‍රතික්‍රියාව ඇතුළෙයි දැම්මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ අපිට හොඳට පුරුදු උරු පුරුදු පයිරොටෙක්නික් මික්ෂර්ස් තුනක්. ඒවා වෙන වෙන වශයෙන් මම කියලා දෙන්නම්. දැන් මුලින්ම අපිට පටන් ගන්න පුළුවන් තැන තමයි අපි දන්නවා මේ ගිනි කූරු වල තියෙන මේ කම්පොෂන් එක. ගොඩක් වෙලාවට රතු පාට තියෙන්නේ මේ කම්පොෂන් එක අපි මේක පයිරොටෙක්නික් මික්ෂර් එකක්. ඉතින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් ගිනි කූරු වල හෙඩ් එක ගලවලා අරගෙන දැන් මෙතන නම් මගේ මෝටන් පෙස්ටල් එකක් තියෙනවා. ඒ මෝටන් පෙස්ටල් එකට මම දාලා මේක ග්‍රයින්ඩ් කරගත්තා. දැන් මෙන්න මේ පයිරොටෙක්නික් මික්ෂර් එකේ ඇත්තනම ප්‍රධාන වශයෙන් ඔක්සිඩයිසර් එක ඔක්සිජන් ලබා දෙන්නේ පොටෑසියම් ක්ලෝරේට් මගින්. පොටෑසියම් ක්ලෝරේට් රත් කරනකොට ඔක්සිජන් ලබා දෙනවා. මේකේ ඇන්ටිමොනි සල්ෆයිඩ් තමයි ෆුවල් එක එහෙම නැත්නම් ගිනි ගන්න ද්‍රව්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ තියෙන්නේ ඒ පයිරොටෙක්නික් මික්ෂර් එක. ඒ වගේම අපි හොඳින් දන්න තවත් බොහොම හුරු පුරුදු පයිරොටෙක්නික් මික්ෂර් එකක් තමයි විශේෂයෙන්ම මේ ගිනි අපි දන්නවා මේ අහස් කූරු වල පාවිච්චි වෙන්නේ වෙඩි බෙහෙත්. වෙඩි බෙහෙත් කියලා කියන්නේ සල්ෆර් ඒ වගේම කාබන් සහ ඇමෝනියම් නයිට්‍රේට් නැත්නම් පොටෑසියම් නයිට්‍රේට් වල මිශ්‍රණයක්. මේ පොටෑසියම් නයිට්‍රේට් තමයි මේ අවස්ථාවේ ඔක්සිඩයිස් එක. පොටෑසියම් නයිට්‍රේට් රත් වෙනකොට ඔක්සිජන් ලබා දෙනවා. එතකොට අඟුරු කාබන් කියන්නේ මෙතන අඟුරු පාවිච්චි වෙන්නේ. අඟුරු කියන්නේ දැවෙන ද්‍රව්‍යයක්, ෆුවල් එකක්. ඒ වගේම සල්ෆර් කියන්නේ තවත් දැවෙන ද්‍රව්‍යයක්. ඒ සල්ෆර් වලින් තවදුරටත් මේකේ රියැක්ෂන් ටෙම්පරේචර් එක අඩු කරනවා. ඉතින් මේ වගේ ඒ කියන්නේ රියැක්ෂන් එක පටන් ගන්න ටෙම්පරේචර් එක අඩු කරනවා. මේ දෙවනි පයිරොටෙක්නික් මික්ෂර් එක හොඳට අපිට හුරු පුරුදු. ඊළඟට අපි ගොඩාක් දැකලා තියෙන තව පයිරොටෙක්නික් මික්ෂර් එකක් තමයි මේ රතිඤ්ඤා වල භාවිතා වෙන ෆ්ලෑෂ් පවුඩර්. මේ ෆ්ලෑෂ් පවුඩර් කියලා කියන්නේ ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. මෙතන තියෙන්නේ පොටෑසියම් ක්ලෝරේට් සහ ඇලුමිනියම්. එහෙම නැත්නම් මැග්නීසියම්. ඒතර පොටෑසියම් පර්ක්ලෝරේට්, පොටෑසියම් ක්ලෝරේට් වගේම මොකද වෙන්නේ? උෂ්ණත්වයේ හැමුවේ ඔක්සිජන් ලබා දෙනවා. මේ ඔක්සිජන් සමග මේ තියෙන ඇලුමිනියම් කුඩු එකට දැවෙනවා. ඉතින් මේක තමයි ප්‍රතික්‍රියාව. ඉතින් මැග්නීසියම් උත් මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඇලුමිනියම්. ඉතින් මේක තමයි මේ තුන්වෙනි කම්පොෂන් එක. අපි බලමු මේවා දවලා මේක මේ පයිරොටෙක්නික් කම්පොෂන්ස් වෙන වෙනස් වශයෙන් අපි දවලා බලමු මේ වගේ කැරක්ටරිස්ටික්ස් මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් ඊළඟට අපිට හරි රසවත් දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි මේ විවිධ පයිරොටෙක්නික් මික්ෂර්ස් අරගෙන අපිට පුළුවන් මේව ගිනි තියලා බලන්න. ප්‍රතික්‍රියාවට ලක් කරලා බලන්න කොහොමද මේවේ ස්වභාවය කියලා. ඉතින් අපි මුලින්ම අපි ගිනි කූරු වල තියෙන සංයෝගයෙන් පටන් ගමු. දැන් ඕගොල්ලෝ දැක්කා ඉතාම ලස්සන ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. ප්‍රතික්‍රියාවෙන් අවසානයේ හැබැයි අපිට මේ ද්‍රව්‍ය ටිකක් ඉතුරු වෙනවා. මේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් KCl සහ ඇන්ටිමොනි ට්‍රයිසල්ෆයිඩ් වල රියැක්ෂන් වල අතුරු ඵලය. ඉතින් මේක තමයි මූලිකම ප්‍රතික්‍රියාව අපේ ගිනි කූරු වල තියෙන පයිරොටෙක්නික් මික්ෂර් එක. ඊළඟට අපිට කරන්න පුළුවන් එක එහෙමනම් අපිට පුළුවන් මේක අයින් කරලා අපේ ෆ්ලෑෂ් පවුඩර් නෑ ෆ්ලෑෂ් පවුඩර් නෙමෙයි අපි යමු ගන් පවුඩර් එහෙම නැත්නම් වෙඩි බෙහෙත් වල ප්‍රතික්‍රියාව ලබා ගැනීම සඳහා. දැන් මේ තියෙන වෙඩි බෙහෙත්
එහෙනම් අපිට මේ පයිරොටෙක්නික් මිශ්‍ර එකත් අපිට අර කලින් කියපු විදිහටම ප්‍රතික්‍රියාවට ලක් කරලා බලන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ වෙඩි බෙහෙත් ප්‍රතික්‍රියාවේ අතුරු ප්‍රතිඵලය. දැන් ඔයගලන්ට පේනවා සෑහෙන ප්‍රමාණයක් දැවිලා තියෙනවා. ඒ කියන්නේ මේ රියැක්ෂන් එකට සහභාගී වෙලා තියෙනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් දන්න දෙයක් තමයි ගන් පවුඩර් ගත්තාම ගන් පවුඩර් වල ගොඩාක් ලොකු දුමක් එනවා. ඒ කියන්නේ කාබන් වල පූර්ණ දහනය සමානලට සිදු වෙන්නේ නැහැ. ඒක නිසා ලොකු දුමක් සහිතව තමයි සාමාන්‍යයෙන් ගන් පවුඩර් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේක අහස් කූරු වල තියෙන සංයෝගය නිසා සමානලට පුංචි වෙනස්කම් කරනවා ඒ අකාර්යක්ෂමතාවයන් මගහරවා ගැනීම සඳහා. ඊළඟට අපිට තියෙන්නේ ඉතාම ප්‍රබල වර්ගයේ ගන් පවුඩර් කියන්නේ පයිරොටෙක්නික් මිශ්‍රණ එක අපිට මේ රියැක්ෂන් එකට දීලා බලන්න. ඒක තමයි අපේ ෆ්ලෑෂ් පවුඩර් එක. දැන් ෆ්ලෑෂ් පවුඩර් ඔයගොල්ලෝ දන්නවා රතිඤ්ඤවල තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ ෆ්ලෑෂ් පවුඩර් එකේ අවසාන මිශ්‍රණය. ඉතින් බහු ප්‍රධාන වශයෙන් ගත්තාම ඇලුමිනියම් ඔක්සයිඩ්. මොකද ඇලුමිනියම් තමයි මෙතන ෆුවල් එක විදිහට ඉන්ධනයේ විදිහට භාවිතා වෙන්නේ. ඇලුමිනියම් ඔක්සයිඩ් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේක කළු පාට චා වෙලා, ඒ කියන්නේ මේ අඟුරු බවට අඟුරු සමග මිශ්‍ර වෙලා තියෙන ඉඳලා කළු පාට පේන්නේ නැත. ඇලුමිනියම් ඔක්සයිඩ් සාමාන්‍යයෙන් සුදු පාට සංයෝගයයි. ඉතින් මේ තුන තමයි අතරම වෙනස්කම් තියෙන්නේ. දැන් අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් කාරණාවක් තමයි අපි දැක්කේ පයිරොටෙක්නික් කම්පොෂන් තුනක ගිනි ගැනීමක්. එහෙම නැත්නම් දහනයට ලක්වීමක්. අපි කවුරුවත් කියන්නේ නැහැ අපි දැක්කේ පිපිරීමක් කියලා. පිපිරීමක් දහනයකට වඩා වෙනස්. ඒක ඉතාම වේගින් සිදුවෙන ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් තමයි පිපිරීම කියලා කියන්නේ. අපි දැක්කේ පිපිරීමක් නෙමෙයි දහනයක් පමණයි. මේ පයිරොටෙක්නික් කම්පොෂිෂන්ස් කුමන පයිරොටෙක්නික් කම්පොෂනයක් හෝ වේවා ගිනි තැමීමට ලක් කිරීමෙන් අපිට පිපිරීමක් ලබා ගන්න බෑ. ඒවා ගිනි ගන්නවා විතරයි. අපිට පයිරොටෙක්නික් කම්පොෂන් එකකින් ස්ෆෝටනයක් අපි බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් පිපිරීමක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ අපි කන්ටේන් කරන්න ඕනේ. එහෙම නැත්නම් යම් කිසි පද්ධතියක සිර කිරීමක් කරන්න ඕනේ. පද්ධතියක සිර කිරීමක් කරනකොට මොකද වෙන්නේ? මේ පයිරොටෙක්නික් කම්පොෂන් එක මුලින් ප්‍රතික්‍රියාවට ලක් වෙනකොට මේ තාපය පිටවීමක් සිද්ධ වෙනවා. මේ පද්ධතියක සිර කරායින් පස්සේ මොකද වෙන්නේ? තාපයට ගමන් කරන්න විදියක් නැහැ. තාපය ගමන් කරන්න විදියක් නැතිකොට අවට පරිසරයට මේ පද්ධතිය ඇතුළේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වීම නිසා මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අන්න ඒක නිසා තමයි මේ අධික ශීඝ්‍රතාවයකින් සිදුවන ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට තමයි ස්ෆෝටනයක්, එහෙම නැත්නම් එක්ස්ප්ලෝෂන් කියන එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. සාමාන්‍ය පයිරොටෙක්නික් මික්ෂන් එකක් අපි දහනයට ලක් කරාට ස්ෆෝටනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඉතාම හොඳ දෙයක්. මොකද හිතන්න අපි ගිනි කූරක් ගන්න සෑම වෙලාවකම පිපිරෙන්න පටන් ගත්තොත් ඒක අපිට සුදුසු දෙයක් නෙමෙයි. ඒක අපි සේෆ්ටි එකට සුදුසු දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි ස්ෆෝටනයක් කිරීම සඳහා අපි මේක කන්ටේන් කරන්න ඕනේ පයිරොටෙක්නික් මික්ෂර් එක. හොඳම උදාහරණය තමයි රතිඤ්ඤාව. ආ රතිඤ්ඤාව ඔයගොල්ලෝ දන්නවා පේපර් වලින්, එහෙම නැත්නම් කඩදාසි වලින් හදපු ඇසුරුමක් ඇතුලේ තමයි පයිරොටෙක්නික් ෆ්ලෑෂ් පවුඩර් ගබඩා කරලා තියෙන්නේ. එතකොට වෙනත් මේ සේවා නූලක් මකින් ඒ මේ අපි මේ ගින්දර ඒ පයිරොටෙක්නික් මික්ෂන් එක ලබා දෙනවා. එතකොට ඒ පයිරොටෙක්නික් මික්ෂන් එක ගිනි ගන්නකොට ඒ ඇතිවන තාපයට ගමන් කරන්න බෑ. ඒක නිසා ඇතුළේ තියෙන උෂ්ණත්වය වැඩි වෙනවා, ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එය එකපාර ඒ වායුන් එළියට විසි කරගෙන ස්ෆෝටනයක් දක්වා පත් වෙනවා. ඉතින් අපිට ඉතාම සරල ස්ෆෝටනයක් කරන්න පුළුවන් විදියක් තමයි අපිට පුළුවන් ගිනි කූරක තියෙන කම්පොෂන් එක අරගෙන අපි යම් කිසි ද්‍රව්‍යයකින් ඔතලා අපි ඒක රත් කරොත්. ඉතින් උදාහරණයක් විදිහට ඇලුමිනියම් ෆොයිල් එකක් වගේ රත් කරලා අපි මේ වට කරලා ඒක අපි රත් කරන්න ගත්තොත් අපිට ස්ෆෝටනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි බලමු එහෙම කරන්න පුළුවන්ද කියලා සරල පරීක්ෂණ විදියට. දැන් මේ නැවතත් මම කියන්න ඕනේ මේ ගිනි සමග සිදුවන පරීක්ෂණය මේවා දරුවන් කරන්න ඕනේ. නමුත් වැඩිහිටියන්ගේ
අනුදැනුම සහිතව සුපරීක්ෂාව යටතේ. මේවා කිරීමෙන් තමයි මේ රසායන විද්‍යාව පිළිබඳ මේ දරුවන්ගේ තියෙන ආශාව ඇති වෙන්නේ. ඉතින් ඒකින්ද එපා කියන්න එපා කවදාවත්. නමුත් සුපරීක්ෂාවෙන් ඉන්න මේවා සම්බන්ධ පරීක්ෂණ කරනකොට. ඔන්න දැන් අපි පුංචි ස්ෆෝටනයක් කරන්න උත්සාහ කරමු. මේ තියෙන ඇලුමිනියම් ෆොයිල් එකක්. මම මේ ඇලුමිනියම් ෆොයිල් එකට මේ අපේ අර කලින් ගත්ත මේ ගිනි කූරු වලින් ගත්ත ඒ පයිරොටෙක්නික් මික්ෂන් එකෙන් පොඩ්ඩක් දානවා. පොඩි ප්‍රමාණයක් අපි දානවා. දාලා ඊළඟට අපිට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම කන්ටේන් කරන්න, කියන්නේ මේක වහන්න. ඒක වහලා ඊට පස්සේ අපිට රත් කරන්න පුළුවන්. අපි එහෙම කරලා බලමු ස්ෆෝටනයක් ඇති වෙනවද කියලා. දැන් මේ තියෙන්නේ අපි හදාගත්තු කම්පොෂන් එක. අපි මේක දැන් කන්ටේන් කරලා තියෙන්නේ, හිර කරලා තියෙන්නේ. මේ තාපය එළියට යන්න බැරි වෙන්න අපි බලමු මේකේ එක්ස්ප්ලෝෂන් එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා. දැන් අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් දෙයක් තමයි ඒක එක්ස්ප්ලෝෂන් එකක්. එහෙනම් මොකද සිද්ධ වුනේ? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පටන් ගත්තා. තාපය ඇති වෙන්න පටන් ගත්තා. නමුත් තාපයට දැන් එළියට යන්න බෑ. ඒක නිසා උෂ්ණත්වය වැඩි වුණා මිශ්‍රණය ඇතුලේ. ඒ උෂ්ණත්වය වැඩි වීම නිසා ප්‍රතික්‍රියක ශීඝ්‍රතාවය වැඩි වුණා. ඒක නිසා මේක වේගෙන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා මේ වායුව එළියට ගියා. ඒක සාමාන්‍ය ඕපන් එම නැත්නම් අපි නිරාවරණය කරලා පයිරොටෙක්නික් මිශ්‍ර එකක් රත් කරයි කියලා අපිට කවදාවත් එක්ස්ප්ලෝෂන් එකක් ලබා ගන්න විදියක් නැහැ. දැන් අපේ මේ පුංචි පයිරොටෙක්නික් එක්ස්ප්ලෝෂන් එක භාවිතා කරලා අපිට අලුත් දෙයක් කරන්න පුළුවන්. පොඩ්ඩක් නිර්මාණශීලී වෙන්න පුළුවන්. ඒක මූලික දෙයක් තමයි. අපිට පුළුවන් පුංචි රොකට් එකක් හදන්න. මේ ගිනි කූරු හිසේ තියෙන ද්‍රව්‍ය භාවිතා කරලා පුංචි රොකට් එකක් ඉදිරියට යන. මොකද මේක එතකොට අපි භාවිතා කරන්නේ පයිරොටෙක්නික් මිශ්‍ර එක ප්‍රොපෙලර් එකක් විදියට. තේරුණානේ? දැන් එක්ස්ප්ලෝෂන් එකක් අපි භාවිතා කරනවා, කන්ට්‍රෝල් එක්ස්ප්ලෝෂන් එකක් අපි භාවිතා කරනවා ප්‍රොපෙල් යමක් ඉදිරියට තල්ලු කිරීම සඳහා. එතකොට මෙහිදීත් එහෙනම් සිද්ධ කරන්න ඕනේ පුංචි අපි මේ අපි කන්ටේන් කරන්න ඕනේ අපේ එක්ස්ප්ලෝෂන් එක. හැබැයි අපි කන්ටේන් කරන්නේ කොහොමද? එක පැත්තකින් සිදුරක් තියලා ඒ වායුන් වලට ගමන් කරන්න පුළුවන් විදියට. ඉතින් සරල වශයෙන් ගත්තොත් අහස් කූරක ක්‍රියාකාරීත්වය මෙයයි. පයිරොටෙක්නික් මික්ෂර් එකක් තියෙනවා අහස් කූර ඇතුලේ ගබඩා කරලා. නමුත් එක පැත්තක හිස්තැනක් තියෙනවා ඒ වායුන් වේගෙන් ගමන් කිරීම සඳහා. එතකොට අපිට ඒක එක්ස්ප්ලෝෂන් එකක් කියලා එකපාර කියන්න බෑ. නමුත් මේ අවස්ථාවේ අපි උත්සාහ කරන්නේ එක්ස්ප්ලෝෂන් එකක් ලබාගෙන ඒ වායුන් භාවිතා කරලා පුංචි රොකට් එකක් ඉස්සරහට විදින්න. මේ රොකට් එක අපි හදන්නේ ගිනි කූරු වල තියෙන හිසේ තියෙන රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා. දැන් මේ රොකට් එක හදන්න අපිට පුංචි දේවල් ටිකක් ඕන වෙන්නේ. අපිට ඕන වෙනවා මේ වගේ ඇලුමිනියම් ෆොයිල් එකක්, ඊට පස්සේ මේ වගේ ඩැවල් එකක්, ඒ කියන්නේ පුංචි මේ කූරක් වගේ එකක්. මේක ටිකක් අර මේ සුමටව තිබුණොත් හොඳයි. ඒ වගේම ගිනි කූරු හිසවල් දෙකක්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේක පුංචි සරල දෙයක් තියෙන්නේ. මුලින්ම අපි මේක මේ අයින් කරගෙන මේ හිසවල් ඒ කම්පොෂන් එකේ තියෙන කිමිකල් එක අපි අයින් කරගෙන අපි ඒක මේ 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 මිෂනේ උඩින් අපි තියනවා. දැන් ලෙවල් එක මේ වගේ ප්ලේස් කරලා අපිට පුළුවන් දැන් මේ වගේ රෝල් කරන්න. එතකොට මොකද වෙන්නේ? අර එක පැත්තකට මේ කම්පොෂන් එකෙන් ඒ රියැක්ෂන් එක සිදු වෙනකොට යන්න තියෙන වායුන් අපි තියලා එක අනිත් පැත්ත තද වෙනවා. ඉතින් මෙතකොට මේකෙන් තමයි අපි රොකට් එක හදන්නේ. ඉතාම සරල දෙයක්. මේ අපිට මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. මේක මේ වගේ රෝල් කරලා අන්තිමට අපිට අවශ්‍ය නම් wings ටිකක් දා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය වගේ අපි rocket දෙකක් හදාගත්තා. දැන් අපි පුංචි launching pad එකකුත් හදාගත්තා මේ rocket අපිට යවන්න. ඊට පස්සේ අපිට ඇත්තටම මේක මේ අපි පුංචි explosion එක අපිට භාවිතා කරන්න පුළුවන් ඇත්තටම දැන් අපේ rocket එකක් විදිහට මේක යැවීම සඳහා. මම මොකද කරන්නේ? ඔන්න මේ වගේ launching pad එකක් හදාගත්තා. ඊට පස්සේ අපිට සරලව තියෙන්නේ මේක මේ විදිහට ගිනි තියන්න, මේ මේක රත් කරන්න. එතකොට මේ එක්ස්ප්ලෝෂන් එක කන්ට්‍රෝල් එක්ස්ප්ලෝෂන් එකක්. දැන් මේ පල්ලෙහාට වායු එීම නිසා හරිනම් මේ රොකට් එක ඉදිරියට යන්න ඕනේ. අපි බලමු එහෙම වෙනවද කියලා. අනේ අපේ එක රොකට් එක ලෝන්ච් වුණා. අපි ඊළඟ රොකට් එකත් අපි ලෝඩ් කරලා බලමු. බලන්න ඉස්සර ගිල් ලොකට් එක තියෙනවද කියලා.
දැන් අපි මුලින්ම කතා කරපු දෙයක් තමයි මේ වගේ පයිරොටෙක්නික් මික්ෂර් එකක ගිනි ගන්නා ද්‍රව්‍යයත් ඒ කියන්නේ ෆුවල් එකත් ඔක්සිඩයිසර් එකත් ඔක්සිජන් ලබා දෙන ද්‍රව්‍යයත් මේ දෙකම එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. නමුත් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මේ දෙක එකට මිශ්‍ර වෙලා තියෙනකොට මේව ගිනි ගන්නේ නැත්තේ එහෙම නැත්නම් එක්ස්ප්ලෝඩ් වෙන්නේ නැත්තේ කියලා. මේක ගිනි ගන්න හෝ එක්ස්ප්ලෝඩ් වෙන්න ඕගොල්ලන් හොඳටම දැකපු දෙයක් තමයි යම්කිසි ගිනි පුලිංගුවක් එකට ලං කරන්න ඕනේ. එකෙනි යම් කිසි තාප ප්‍රමාණයක් ඒකට දෙන්න ඕනේ. එතකොට තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේකට හේතුවක් තියෙනවා. අපි මේකට කියනවා ඇක්ටිවේෂන් එනර්ජි කියලා. ඒ කියන්නේ යම් කිසි ප්‍රතික්‍රියාවක් සිදුවීම සඳහා බොහෝ ප්‍රතික්‍රියා සිදුවීම සඳහා යම් කිසි මූලික ශක්තියක් අපිට ලබා දෙන්න සිද්ධ වෙනවා. දැන් මේ වගේ ගොඩාක් පයිරොටෙක්නික් මික්ෂර්ස් වල ඇත්තටම මූලික ශක්තියක් තාපයක් විදිහට ගොඩක් වෙලාවට අපිට ලබා දෙන්න වෙනවා. අපි මේක අවස්ථාවේ අපි ලබා දුන්නේ පුංචි ගිනි පුලිඟුවක්. එහෙම නැත්නම් ගිනි දැල්ලක් අපි ඒ පයිරොටෙක්නික් මික්ෂර් එකට ලං කරාම ඒ ගිනි දැල්ලේ තියෙන තාපය මොකද වෙන්නේ ඒ පයිරොටෙක්නික් මික්ෂර් එකට යනකොට ඒ පයිරොටෙක්නික් මික්ෂර් එකේ තියෙන ද්‍රව්‍යයන්ගේ තාප ප්‍රමාණය වැඩි වෙනවා වැඩි වෙලා තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ගන්නේ. හැබැයි සමහර පයිරොටෙක්නික් මික්ෂර්ස් වල අපිට මේ තාපය ඇරෙන්න විනත් ආකාරවලින් මේ ඇක්ටිවේෂන් එනර්ජි එක දෙන්න පුළුවන්. අපේ වාසනාවට ඇත්තටම මේ ගිනි කූරු වල තියෙන මේ සංයෝගය අපිට පුළුවන් කම්පණය මගින් ක්‍රියාත්මක කරන්න. දැන් ඒකට අපි සරල දෙයක් තියෙනවා. අපිට පුළුවන් ඇත්තටම ඇලුමිනියම් ෆොයිල් එකක් ඇතුළට මේ එක මැච් හෙඩ් එකක් ගලවලා අපිට ඒ කම්පවුන්ඩ් එක දාලා ප්‍රෙස් කරලා අපිට පුළුවන් ඇත්තටම භාවිතා කරන්න මොකක් හරි ද්‍රව්‍යයකින් ඒකට පහර එල්ල කරාම ඒක ක්‍රියාත්මක වෙන විදියට. එතකොට ඒ අවස්ථාවේදී සිද්ධ වෙන ඇක්ටිවේෂන් එනර්ජි එක අපි ඒ කම්පණය මගින් සිදුවෙන, ඒ කියන්නේ අපි මෙතනදී සිද්ධ කරන්නේ කම්පනයක් ලබා දීම තුළින් සිද්ධ කරන්නේ මැකැනිකල් එනර්ජි. එහෙම නැත්නම් යාන්ත්‍රික කාර්යයක් කරන්නේ. යාන්ත්‍රික කාර්ය ඒ කම්පවුන්ඩ් එක මත කිරීම තුළින් ඒ කම්පවුන්ඩ් එකේ තියෙන අණුවල ශක්තිය වැඩි කිරීම තුළින් අපිට පයිරොටෙක්නික් මික්ෂර් එකක් ඇත්තටම ක්‍රියාත්මක කරවීමේ හැකියාවකුත් තියෙනවා. දැන් මේ තියෙන්නේ එහෙම ඇලුමිනියම් ෆොයිල් එකක් අතර මැද්දට අපි ගිනි කූරක තියෙන පයිරොටෙක්නික් මික්ෂර් එක දැම්ම. ඒතර මේක අපිට මේ වගේ හැම එකක් පාවිච්චි කරලා තට්ටු කිරීම තුළින් ඇත්තටම මේක ක්‍රියාත්මක කරන්න හැකි වෙන්න ඕනේ. නමුත් අපි හොඳටම දන්න දෙයක් තමයි මේ ගිනි කූරක් පත්තු කරන්න අපි ඒ ගිනි කූරේ මිටියකින් ගහන්නේ නැහැ. ඒ වගේම අපි ගිනි කූරක් දැල්ලකට අරලා පත්තු කරලා වැඩක් නැහැනේ. ගිනි කූර තියෙන්නේ ඒ අවශ්‍යතාවයෙන් නෙමෙයි. නමුත් ගිනි කූරක් පත්තු කරන්න අපිට පුළුවන් ගිනි පෙට්ටියේ මේ දෙපැත්තේ තියෙන මේ රතු පාට ස්ට්‍රයිප් එක මත ඇතිල්ලීම මගින් ගිනි කූරක් පත්තු කරන්න. මේකත් ඉතාම රසවත් ඉතාම වැදගත් රසායනික ප්‍රතික්‍රියාවක්. මේ අවශ්‍ය කරන මේ මූලික ශක්තිය මේ ප්‍රතික්‍රියාවේ දහනය සඳහා අවශ්‍ය කරන මේ මූලික ශක්තිය ලබා දෙන්නේ හරි සුවිශේෂී ක්‍රමයකට මේ අවස්ථාවේදී. ඔයගොල්ලෝ දන්නවද මේ ගිනි පෙට්ටියේ මේ සයිඩ් එකේ තියෙන මේ රතු පාට කොටස ඇත්තටම රතු පොස්පරස් මගින් ප්‍රධාන වශයෙන් රතු පොස්පරස් භාවිතා කරලා හදලා තියෙන කොටසක්. ගිනි කූරක් මේ මත ඇතුල්නකොට මොකද වෙන්නේ? මේ රතු පොස්පරස් ඉතාම කුඩා කාලයකට සුදු පොස්පරස් බවට පත් වෙනවා. ඒ තියෙන ඒ ෆ්‍රික්ෂන් එක, එහෙම නැත්නම් ඒ ඝර්ෂණය මගින් සිදුවෙන හේතුවක් විදිහට මේක අතුල්ලනකොට. ඒ සුදු පොස්පරස් ඉතාම ප්‍රතික්‍රියාශීලී. සුදු පොස්පරස් වේගෙන් ප්‍රතික්‍රියා කරනවා මේ හෙඩ් එක මත තියෙන මේ ගිනි කූරේ මේ හිස මත තියෙන රසායනික සංයෝගයත් සමග. අන්න ඒ හේතුව මත තමයි ඇත්තටම මේ ගිනි කූරක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒක ඔයගලන්ට බලන්නත් පුළුවන්. ස්ලෝ මෝෂන් කැමරා එකකින් අපිට මේ රෙකෝඩින් එක ගන්න පුළුවන් නම් මේ රතු පාට මේ තීරුව මත ගිනි කූරක් ඇතුල් වෙනකොට ඉතාම වේගෙන් පුංචි පුලිඟු ඇතිවීමත් සමගම මේ ගිනි කූර ගිනි ගන්නවා ඇත්තටම බලන්න පුළුවන්. මේ රතු පොස්පරස් කියලා කියන්නේ ඉතාම ක්‍රියාශීලී සංයෝගයක්. සාමාන්‍යයෙන් ඒව ලබා ගන්න හැකියාවක් නැහැ කෙනෙක්ට. නමුත් විශේෂයෙන්ම මේ වගේ කර්මාන්ත සඳහා රතු පොස්පරස් ඉතාම කුඩා ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා භාවිතා කරන්න. මේක අපේ සාමාන්‍ය සිවිල් අවශ්‍යතාවයක් නිසා ගිනි කූරු කියලා කියන්නේ.
ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් බලන්න මේ පුංචි ගිනි කූරක හෙඩ් එක මත තියෙන මේ රසායනික සංයෝගයෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. ඉතින් මම හිතනවා මේවා සමග කටයුතු කිරීම විශේෂයෙන්ම දෙමාපියන්ගේ ළමයි මේක කරනවා නම් දෙමාපියන්ගේ ආරක්ෂාව ඇතුව කරනවා නම් හරි වැදගත් වේවි. රසායනික විද්‍යාව සහ ප්‍රධාන වශයෙන් විද්‍යාව සහ ගණිතය පිළිබඳ කෙනෙක්ගේ තියෙන ආසාව වැඩි දියුණු වීම සඳහා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් සමග ඔයගොල්ලෝ රැඳී හිටියට. ඔයගොල්ලන්ගේ අදහස් කියන්න මේ සම්බන්ධයෙන්. ඒ වගේම මේ ගැන ඕගොල්ලෝ කරලා තියෙන ප්‍රතික්‍රියා පොඩි කාලේදීම කරලා තියෙනවා නම් ඒවත් සඳහන් කරන්න. සමහර කෙනෙක්ට ඒකත් වැදගත් වේ. බොහොම ස්තුතියි.